ලදරු මාන්දම සමාජයේ බහුල වශයෙන් දැකිය හැකි රෝගවස්ථාවක් වෙනවා. ලදරු මාන්දමේදී දරුවාගේ බර අඩුවීම, එසේම කුරුමිනියන් මල පහ කිරීමේදී වැටීම, එසේම කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. මෙහිදී දරුවාට කුඩා කාලයේ මවගේ කිරි දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමෙන්ද මෙම ලදරු මාන්දම ඇති වෙන්න පුළුවන්. මේ සඳහා බොහෝ විට මව විසින් ප්‍රතිකාර නොකර සිටින අවස්ථාවන් තියෙනවා. එම අවස්ථාව සිදු වෙන්නේ ඇයගේ එම නොදැනුවත්කම වෙන්න පුළුවන්. මෙහිදී රෝගියාගේ ඇස් යටට ගිලීම, එසේම ඇස්වල සහ පාදවල කොරල ඇතිවීම, පාද ඇදවීම වැනි ලක්ෂණද පෙන්වුම් කරන්න පුළුවන්. බොහෝ විට උදරය නිරායම වැනි ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන්. මෙහිදී අප විසින් අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව පාරම්පරික ඖෂධ බස්න වර්ග, ගුලි වර්ග, ක්වාත වර්ග මෙන්ම විශේෂ රසායන වර්ග ලබා දෙමින් එම දරුවාට ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. මේ සඳහා ඔබට යටියන්තොට ඇරවුවල ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ සතියේ දිනවල උදේ 9ත් සවස 5ත් අතර කාලය තුල මාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙනවා. මේට අපේ ප්‍රතිකාර කරන්නේ මාගේ පියාද ඔහුගේ පියාගෙන්ද පැවතගෙන ඉන ඇරවුවල වෙද පරම්පරාවේ පාරම්පරික ප්‍රතිකාර වලින් වෙනවා. එම ප්‍රතිකාර 100%ක්ම දේශීය ඖෂධ වලින් නිෂ්පාදනය කරන අතුරු ආබාධ වලින් තොර ප්‍රතිකාර වලින් අප ප්‍රතිකාර ලබා දෙනවා.